Jagat hospital admit vela innakota Jagat ge satsannike episode ekak koni. ඉතින් මෙන්න මේ ගැන සිහින ගෙන්න කුමාරිය කමෙන්ට් සෙක්ෂන් එකේ තමයි දාලා තිබුණේ. ඉතින් අපිට හැමෝම බලන් හිටිය හොස්පිටල් එකේ ජවනිකාව අනිවාර්යයෙන්ම බලන්න පුළුවන් ඉස්සරහට. ඉතින් අපි ඒ සම්බන්ධව ටිකක් අද වීඩියෝ එක තුලින් කතා කරමු. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරණීය මතක් කිරීමක් ඔය හැමෝම තියන්නට කැමැත්තක් තියෙනවා. ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් පුළුවන් මේ වගේම වීඩියෝස් දිනපතාම බලන්නට කැමැත්තක් තියෙනවා නම් එහෙනම් අනිවාර්යෙන් මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියන කතාව ගැන තමයි මට මේ මොහොතේදී ඔයාව දැනුවත් කරන්නට පුළුවන්කමක් තිබෙන්නේ. ඉතින් ඔයා මේ වෙලාවේ හොඳටම විශ්වාස කරන්න ඕනි කාරණාවක් තියෙනවා. මේක විශේෂ දෙයක් විදියට අපිට පෙන්වලා දෙන්නත් පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඔයා දන්නවනේ ඇත්තටම ජගත්ට වෙච්ච දේ ගැන දරුවන්ටවත් කියන්න එපා කියලා ඇත්තටම සත්සරණිම පොළඹවලයි තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි. මේ වෙලාවේ ඇත්තටම කියනවා නම් ජගත් ඒ වගේ දෙයක් කරේ තමන්ගේ දරුවෝ ගොඩාක් කලබල වෙනවා කියන එක දන්න නිසා. තමන්ගේ දරුවන්ට ඇත්තටම කරදරයක් කරන්න නොහැකි තත්වයක් තියෙන නිසා තමයි මේ වගේ කාරණාවක් සිද්ධ වුනේ. ඉතින් කොහොම වුණත් දැන් සත්සරණි රෝසත් එක්ක අනිවාර්යයෙන්ම ජගත් බලන්න යන සිද්ධි අපිට බලා ගන්න පුළුවන් වෙයි. ඇත්තටම කැමත් අරගෙන සත්සරණි මේ විදියට යන්නේ ඇත්තටම ජගත්ගේ තත්වය දැන ගැනීමට තියෙන උමනාව නිසා. ගොඩක් වෙලාවට තානියා මේ දේවල් සත්සරණිට තහනම් කරන්න උත්සාහ කරා වුණත් ඉතින් තානියාටත් ජගත්ව බලා ගන්න පුළුවන් තත්වයක් නැහැ. මේ වෙලාවේ දරුවෝ ළඟට වෙලා ඉඳගෙන ඇත්තටම ජගත්ගේ හිත දිනා ගන්න පුළුවන් වෙයි කියලා වැඩි වැටහීමකට තානියා එන්න පුළුවන්. ඒ නිසා සත්සරණි තමයි මේ ගමන යන්නේ කියන කතාව අපිට මෙතනදී පෙන්වා දෙන්නටත් පුළුවන්කමක් තියෙනවා කියලයි මම අද වීඩියෝ එක තුලින්ම සාකච්ඡා කරන්නට පුළුවන්කමක් ඇති කරගෙන තියෙන්නේ. ඉතින් කොහොමුණත් මම දැන් මෙන්න මේ කතාව ගැන මේ විදියට ඔයත් එක්ක සාකච්ඡා කරන්නට බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා කියන කතාව ගැන අද වීඩියෝ එක හරහාම කතා කරන්නට අපිට chance එකකුත් තියෙනවා කියන දේ ගැන තමයි මම මේ වෙලාවේදී ඔයාව දැනුවත් කරන්නට උත්සාහ කරන්නේ. ඉතින් ඔයා මේ වෙද්දි මෙන්න මේ වගේ කතාවක් දැනගෙන ඉන්නවා කියන දේ ගැන මම මෙතනදීම සාකච්ඡා කරන්නට සූදානම් වෙනවා කියන කතාව ගැන තමයි අද වීඩියෝ එක හරහාම කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේක සුවිශේෂී දෙයක් විදියට සුවිශේෂී කාරණාවක් විදියට අපිට මතක් කරන්නට පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් ඔයා දන්නවද ඉදිරියට සත්සරණි යනකොට ජගත් ඇත්තටම ඔළුව පාස්ටර් වෙලලා ජගත් නිදාගෙන ඉන්න විදියට ඇත්තටම සත්සරණි ගොඩාක් පය වෙනවා. ඉතින් ජගත් කතා කරාට පස්සේ තමයි සත්සරණි යන්තම් හරි සැනසීමකට පත් වෙන්නේ.